මේ තියෙන්නේ ලූවර් මියුසියම් එක. සිංහලෙන් කියනවා නම් ලූවර් කෞතුකාගාරය. වීඩියෝ එක පටන් ගන්න කලින් මම කෙටි හැඳින්වීමක් කරන්නම් මේ මියුසියම් එක ගැන. ලූවර් මියුසියම් එක කියන්නේ ලෝකයේ තියෙන විශාලම කෞතුකාගාරවලින් එකක්. පැරිසියේ තමයි මේක තියෙන්නේ. පැරිසියේ හදවතේ ගියොත් හරියටම හරි. මේ ස්ථානෙට අවුරුදු 800කටත් වඩා පැරණි අතීතයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. මධ්‍යතන යුගයේ හෙවත් මිඩිවල් ඊරා එක ගැන ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. ඒකෙදි බලකොටුවක් ලෙස තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ස්ථානය රාජකීය මාලිගාවක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. කොහොම නමුත් 1793 දී මේක මහජන කෞතුකාගාරයක් බවට පත් කරලා තියෙනවා. මේ කෞතුකාගාරයේ කලාකෘති 38,000ක් පමණ තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අතරට ප්‍රසිද්ධ ලියනාඩෝ ඩාවින්චිගේ මෝනාලීසා, පුරාතන ග්‍රීක ප්‍රතිමාවක් වන වීනස් ඩී මිලෝ, සැමෝත්‍රේස්ගේ ද වින්ග් වික්ටරි වගේ නිර්මාණ රාශියක් තියෙනවා. පුරාතන නාගරික ශිෂ්ටාචාරවලින් පටන් අරගෙන 19 ශතවර්ෂයේ දක්වා දිවෙන කලා නිර්මාණ රාශියක් මේ කෞතුකාගාරයේ අන්තර්ගත වෙනවා. ඉතිහාසය, කලාව, සාහිත්‍යය ඇලුම් කරන අයට ලූවර් මියුසියම් එක කියන්නේ ඉතාමත් වටිනා සම්පතක්. ඉතින් එහි අසිරිමත් කලාකෘතීන් බලන්න අපිත් එක්ක එන්න කියලා මම ආරාධනා කරනවා ඔයාලට. මේ වීඩියෝ එකෙන් මම ඕගොල්ලන්ව අරගෙන යන්නේ ප්‍රංශයේ අපි 3 වෙනි දවසේ කරපු දේවල්.